ද එමන සියලු දෙනම සාහධ කාරයක් දෙන්නු මෙම පොඩ්ඩි වෙලාක් කරගෙන මේ භාවනාව වැඩිනක ගැනකු පොඩි දෙ මතක් කරන වැඩි හරයක් අලු පිරිසඉන්නේ හිදා ඇැ පොඩි පරීක්ෂණයක් කරන්න දේනවා මේ ඒකට පෝඩක් පොඩි වෙලාවට සියලු දෙෙනම ඇස්වාගන්නු හ ඇස් වහගන්න හද පස්සේ මේ භාවනාව උතුලදී මේ භාවන දවස්කිීපයේදී මේඒක ශිෂන් අපි කරා උදේ හවසම මොන හරි එක එකම එක අවස්ථාවක හරි ඒ සම්පූර්ණ භාවනා වෙලාවම භාවනාවෙන් එලිරි යන්නත්තුවේ ගැන කර්මස්ථානය වඩ වඩාම හිටියා වෙනවෙනේමට ගිය නෑ ගැන ඉතා පහසුවෙන් ඒ සම්පූර්ණ කාලයුමු ඉවර වෙනකන් දන්නෙත් නෑ වගේ ඒ විදිහටම එහෙම තත්වයක ාවවනං කවුහල් ඒගන්නේ එයායට ලේසිීම්ම ඒ භාවන කරන පැයකාමාරය පෑදග හරි ඉන්න පුළුවන්කම තිබුණ භාවනාවවම වෙන වෙන කල්පනාවට යන්නේ නැතු කර්මස්ථානය සතජායනා කරමින් හරි කර්මස්ථානය ශවනය කරපින් හරි එහෙම එන්න එහෙම හිටියනම් අන්නේ තත්වයට පත්තච්චාය අත උසන්න කොඩ බලත්. ඇස්පියාගෙන අත සඳර ඇස්පියග නත ස්තාවතමයි හරියට හරියන්නදිය හොඳ සැරං අත ස්තුවත් වැඩේ වැරදි නිදදී මො ධනිත් අයක ව දැකල අපිට නෑන කෙරෙම ඉතින් ඉඩති ඒක නිසා ඇස්පයාගෙන හලා නිත්තයගේ වදාල නෑ හොඳ ත් පහ තවකත් තමයි ද භාවනාව තියන ලක්ෂණ තික මංකිව්ව නෑ මේ ඒ කතා කරන්න ගියොත් සමහරය ඒක ගන්න බලන හිද. දැහබැයි අද දවල් දානයෙන් පස්සේ එකදී ජාන ලක්ෂණ ගැන පරිි වැරිසරන කරන පොඩික් කතා කරන ඔක්කොම කියලා දෙනවා දමන් ගෙදරදි භාවනා කරත් ඒ ලක්ෂණ තියනෝදතිකෙළ බල. එහෙම නැතුව ඒමං එහම කියල නෑ දැ තම භාවනා කරන අවස්ථාවේ බොහොම කයට සනීපයක් දැනිත්සාෑය ගැන හරිම සනීපයි. එ සීතලයි වගේ හරි එහෙමනක්තං හරිම පහසුවයි කිසිම පහසුවක් අයට දැනුනනෑ. හරිම පහසුවෙන් කය රිබුණක් එක එකද දාන ලක්ෂණඇැදිරබල්ලොත් එහෙම කිසිම අභහසුවක් නැතු ඉතා පහසුවෙන් කය පිය පවත්තා ගැන පුළුවන්ගන්නේ ප්‍රීති සුක කියලා ප්‍රීතිය දැනන්නේ මුහුණට කයට දමයි සුකේ දැනන්නේ ඒ සුක දැනී අවස්ථාව. අන්න එහෙම සුකයක් දැනී අවස්ථාව අය හිටය නම් ඇස්ක පියාගෙනම එහෙමයි අතුසන් නි හොන්දට ඇති බුදුුව හොඳර කියල යෙනවා අසුරක් ගහන තැ මෙම අදැන් ඇසරන රි මෙෙම අසුරක්ගහන තනක් පලවින් ජානට ගියන්නන් ඒ හොඳට මැති කියල පුද්ුව හොදුරෝ කියල දෙන්නේ ඒගැන්නේ ඔය ඔයාට මේ හිත රාගේ මුදෝගන්න පුළුවන්කම තිබුණ නකි ඇැද මේ භාවනාවක් කරන්නේ අපි මේ ලක සම්මත භාවනා ක්‍රම කොච්චර තිබනත් බුදු හාහමුදුරු දීලතින භාවනාවේ අර්ථය තමයි තමාගේ හිත රාගෙන් මුදවා ගැනීම දේශය මොදවා ගැනීම මෝහේ මොදවා ගැනීම. දැ ඒ සඳහා මේ වෙනකොට ඔගොල්ල වෙනත් භාවනා ක්‍රම කරලා ඇති ඒ පශ්නයක් කරගන්න එපා. ඒයට ගමක් නැද ඒ ඒත් එක ක්‍රමයක් තමයි. හරි ඒ ක්‍රමයට තමන්ගේ හිත රාගෙන් දේශේ මොහෙ මුද ල තියාගන්න පුළන් ඇති වාරි ක්ෂේ එම් පුළුවන්ඇඒ ඉන්නවනං එකහ දක්ෂකම. අපිම කරන වැඩේ විදර්ශනාවක් එක් කරන්න දැන් සාමාන්‍ය ලංකාලේ සම්මත වෙලා තින ක්‍රම ඇන සිස්සල්ල සමතයක් කරලා පස්සේ තමයි විදර්ශනා කරන්න කියන්න. ද අපි කරන වැඩේ විදර්ශනාවෙන්ම සමතය ගන්න එතොට අහි අමුතුෙන් තව වෙනම කරන්න කිය එකක් නෑ විදර්ශනාව තමයි ඉදිකටව මුළු දවසම විදර්ශනාවත් තම හැල් නෑ ඒ ක්‍රමේ බුදදුහගර කියලා තින ක්‍රමයක් පංචාගක හම විමුත්තාහිතන සූත්‍රයි හ. සධ්ායන රීම හා මනසිකාර කිරීම එන්නේ දෙක තමයි මේ වෙලාවෙේ කරන්න ඒකත් බුදුරාන් වහන්සේ පෙන්නල ජීපු ක්‍රමවේදයක් දැ ඒ ක්‍රමවිදීෙන් සාර්ථකපතිඵල හම්බුවනෝ හරිම ලේසි හර සම්මත ක්‍රමයට වඩා ඉක්මට ප්‍රතිඵල ලැබෙනවා හැබැයි ඉපතිඵල ලැබෙන්න්නන ධර්මසාචඡාවට ඉඳල පෙන්නම ඕන එක ධර්මසාකච්ඡාව තමයි ජැනගන්නේ මේ ලෝකයේ වැඩක් නෑ ගන්න හරයක් ඇති එකක් නෙමේ ු ශබ්දගන්ධ රසශස් පස්ස දම්මතම අපි උදේක් හැඳ වෙනක් ඇසරු කරන්නේ ඒ ඇසුරු කරලා ප්‍රරාග වෙලා සුවවිඳගන්න දේශවෙලා දුක් ඉඳගන්නව මෝහ වෙලා නොදුක් නුසු විඳගන්න ඒක තමයි මුල ජවිත කාලටම කරේ. හැබැයි මේ ධර්මසාකච්ඡයන් තේරුම් ගත ඒ තුන්නම කිසිම තේරුමක් නැති හරයක් නැති පලක් නැති වැඩක් ඒක ප්‍රතිඵලය හිටියත තමන්ම මේ ඉන්න තැනම් පහලට වැටෙනවා කෙර ඒගන්නේ ලෝබ දේශ මොහෝ අකුසල් මුල් හැදිලා මේ සසර ගමන ඉතා පහත් තත්වයකට තමන් ඇද දමනවා කියන. ඒක තමයි සාකච්ඡාවෙන් දැනගත්තපතිඵල්. එතකොට මේ ලෝක තිය රූපු සබ්ද ගන්ධ රැශසිස් පස් දම්ම ඇසුරු කරලා ඒ අසුරු කරන හැම වෙලාවකම. රාගදේශ මොහ බවට පත් වෙලා ත තමන්ව තමාම පහතට දාගන්නව නං. කිසිම තේරුමක් නැති හරයක් නැති වැඩක්කයි මේ කර කර ඉන්නේ. ඉති මේක කරන මේ ලෝක ඉන්නවට වඩ හොඳදයි මේ ලෝකෙන් අයින්වෙන එක කියන. ීරණයට ඇවිල්ලා අන්හෙම තීරණයට ආපුඇය තමයි භාවනා කරන්න අයින් වන්න එතුට අයින් වෙන්න නම් බුදු හමුදුරෝගීලතිීන් අවසාන්්‍රප්‍රතිඵලය රාගක්කයෝ නිබ්බානම් දේශකයෝ නිබ්ාන මොහක්කයෝ නිබ්බාන ඒක කියන්නේ රාගයෙන්තොර දේශයෙන්තොර මොහයෙන්තොරුව ඉන්න පුළුවන් කෙනෙක් බවට ඔය පත්කරගන්න එක තමයි අවසාන අරමුන් එතුොට ඒක ඉස්තිරසාර වශයෙන්ම කරගත්තොත් ඒකයන්නේ නැවත කිසිම දවසක රග බවට පත් නොවෙන දේශු පට පත්නුවෙන මොහ පත් නොවෙන කෙනෙක් බවට තමාව පත්කරගත් තොත් අන්න එදාට කියනවා රහත්තන් වහන්සේ කෙනෙක් බවට පත් වනා කියලා. එතොට ඒ ගමන තමයි ඒ අපිට කවදකරගන්න පුළන් වේඩ කියලා හිතාගන්න අමාරුයි නමුත්. ඒකතමයි ආරම්භ කරලදී ඒ ගමන ආරම්භ කරලාද ඒ ගමන ආරම්භ කරලා පළවිනිම පීරතිපියවර තබන්නේ දස්සන පහදබ ඒ කියන්නේ මේ ලෝකේ හැටි දැක්ක මේ ඉදලන්නම් වැඩක්වෙෙන්නෑ මේකෙ හිටියුත් මංවිවරයි. හරි මම් මේකෙන් අයින්වන්න ඕ. අන්න එතෙන්ට එන්න ඕනිස්සෙල්ල. ඊට පස්සේ අන්න හෙම අයිවීමේ අධිෂ්ඨානයක් කයින්වීමේ අරමුණක් අයිවමේ ඕනකමක් අයින්වෙනවා ඇරන්න මට වෙන එකල්පයක් නෑ කියලා තේරුම් ගත්තා අය තමයි භාවනා කරන්න ඕ. ඉතින් අනිත් අ එහෙම නැතිය භාවනා කරන්නින් වැරද්දක් නෑ හැබැයිති අ ඉලක්කගත ප්‍රතිඵය ලැබෙන නෑ මොකද. ඒ පතිඵලය ලබා ගන්න තත්ත්යට මහ පත්කරගෙරින් නනේ ඒතන්ට එන්නේ ප්‍රඥාවේ ඒ ප්‍රඥාව හම්බුවෙන් ධර්බණ හාලා ඒ ඒක භාවනා කර හම්බුවන ප්‍රඥාවක් නෙමේ ඒ ප්‍රඥාව ධර්මශ වනෙන් ධර්මය හාල ධර්මය තේරුම් කරන් ධර්මය අවබෝධ කරන්න එන එක ඒක ආවට පස්සේ තමයි මේ විජිර භාවනා කරන්න ඕ ඒකනි සතම අපි දව සතක සාකච්්‍යයෙන් පස්සේ මේ වගේ භාවන වැඩසලමක් ආරම්භ කරන්න තොද පි ටික් එක ඉගරවා නමුත් අපේ සංවිධායක මණ්ඩලේ තීරණය කරලා තියනවා හැම මාසිකම තුංග නිරිදා මේ වගේ ධර්මසා කෙටි ධර්ම සාකච්ඡාවක්ෂ භාවන වැඩිසරන අකන්ඩව කරගනයන් තොර මේ අත්තන්ට පුළුවන් ඒ තමන්ට පුළුවරන් අවස්ථාවල් එකතත් සම්බන්ධ වෙන්. ඒ මො අණ්ඩවමිය ඇදනතිෙක් ධර්මය හැසිරනවා කියන අධිෂ්ඨානය ඇතු. එකොට දැන්ම. එහෙම නැතත් තමන්ගේ ජීවිත කාය තුළ තමන්ට ගෙදරදි අනිවාරෙන්ම තයක් දෙගක් තුනක් තමන්ගේ ජීවිත කාලෙෙන් මේ තමන් වෙනුවෙන් භාවනාවක් කරන්න අයින් කරගන්න ඕන. එතොේ තමන්ම භාවනා කරනකොට ඒගේ මූලබීජය තියෙන් නොනේ ගැනේ ඒකට මූලශ්‍ය අරන්තයෙන්න්න ඕනේ ත්‍රිපිටකේ. දැන් ත්‍රිපිටකේ නැති එකක් කෙනා කියන ක්‍රම කරලා බොහෝ පිරිසක් අසරණ වෙලා තියෙනවා අමාරු වැටල තියෙනවා ලෙඩරෝක පවා හදින තිී ත්වය පත්වෙලා තින ශක්ෂිත්තිය හරි පක්සුගගේ දවශයම හොඳ සාක්ෂයක් හර පිරිසක් සේද නසාගන්න තරන් තත්වයකට පත් වුණ ඒගැන වැරදි විදිහට මේ වැඩේ කරන්න ගිල්ල ඒගැන්නේ බුදුරජාණන් වහන්සේ ශස්තෘන් වහන්සේ කරගන්න නැතුවඒ පුද්ගලයව ශාස්තෘන් වහන්සේ කරගත් තහම වෙන විපාක තමයි ඒ සාමාන්‍ය මේ ලංකාවන්න බෞද්ධයගේ හැටියක් හැම්ම තිස්සම කවුරුවරි පුද්ගලය කරි කවරුුවරි ස්වායමන් වහන්සේ කෙනෙක් හරි සරණ තමයි යන් බුදු හාමුදුරව සරණයන් එනේ ුදු හාමුදුරුව පැත්තකින් කියලා වෙනවෙනක් කෙන කියීනකිනීම කරන්න පුරදදු වෙලා තියෙනවා ඉතින් අපේ බෞද්ධ ජනතාව ඉතින් කරන්න යන්න ඇති හරි අවාසනාවක්කයක නමුත් ඉති බුදු හාමුදුරුව කියීනදේ විතරක් කරන්න ඕනෙ කියලා හිතාගත්තනම් කවදාකත් තමඟ මරු වැටෙන්න්නේ. හමුදුරුවන්ගේ ධර්මය තුළ ඒක වචනයක් කත් නෑ මිනිෙක්ව අමාර්ගී වැටෙන හැම වචනයක්ම තියෙන මනු manusiaයට එහපතාක් කරන්න මෙලොව යහපත සසා පරළලො යහපත් මේලෝ හප ගැන ඉතරක් න මේ බුදු හමුදුරුවගේ ධර්ම යනන්නේ මෙලොව පරලෝ අවසාන නිවන මෙලොවත් යහපත පරලුවවත් යහපදක් අවසාන නිවන කියන කාරණය තමයි බුදු හඳදුරන්ගේ ධර්ම තිී ඉතිං ඒක ඒක නිසා තම අපි මේ හැම දෙයක්ම අපි කතා කරන්දේවල් පවා වාර්ම ්‍රිපිටක සූත්‍ර ගත දේශනාකොට අදාළවම කියන් එ එහෙම නොකරොත් එ අප අමාරු වැට ඉඩ තින ති ඔ ඔොලන්ට මේ භාවනාවදීත් ඊළඟට කවධරි තනීම් භාවනා කරනත් වැදගත්වෙන සූත්‍ර දෙක කාරණාටිකක් බොහොම කෙටි වෙලාවකින් කියල දීලා අද දවසේ පලමු භවනසන පටන්ගන්න එතු බුදු හමුදුර දේශනා කර ලතින භාවනාව හැමතිස්සම තියන්නේ රාග බවට පත්තෙන එක නවත්තක දේ බවට පත්ෙනක නවත්තක මෝහෝ බවට පත්වෙනක නවත්ත මොකොද රා දේශමහ තමයි හගුල ඒ ූලටතම අප ැහු් වෙලා තියන්නේ ඕක ඉන්නකම් අපිට ගැලවීමක් නෑ බේරුමන් නෑ පහලට යන්න වෙනවා. එක බුදුහදුරු මේකට උදාහරණය පෙන්දල දනවා ජප්පානක කියීන සූත්‍රයේ සංගෘත්තනක හැතරේ සත්තු හය දෙනෙක් කරන්න ලනූලිම් බඳීනවා කියලා හිතන් හරි සත්තු හය දෙනෙක් මේ ේන්ට මේ සත්තු හදෙන තමකිෙ බඳදුුරයි උකුස්සයි නරියයි බල්ලයි කිඹුලයි නෑ. මේ ටික අරගෙන හැමැක්කෙනාම ලනුවකින් බඳිනවා. බැඳලඉරලා ඒ ලුටිකේ කෙලවරල්ටික අපහෝු එකට බන්ඳිනවා. ලසත්තුටික බැඳල ලනුටිකේ කෙරවල් ටික අ එකට බැඳලා අත්තර් ලදාන. අත්තල්ල දාන. අත්තරල දාපුගමං දැිති මේගොල් ඔක්කොම එන්න පටන්ගන්නවා. මේ මේ හයි දෙනාගේ විශේෂක්තිය තමයි ඕනම සතෙක් යන්නේ ගොදුරු හොයාගෙන සතාගේ වැඩේ තිය චරන්නේ සතාට තිීන් සතාට කෑමටික් පොයාගන්නගෙන තින් එතකොට හැම සතාව උදේ නැගිට පස්සේඉතින් කෑම ොයාගෙන යනවා හන් එතුටේ කෑම ොහයාගෙනට දැම් මේ හයි දෙෙන අරන්තයන්නේ මේ හය දෙෙනගේ ගොදුරු වෙනස් ගොදුරු බිම්තියන්නේ වෙනස් වෙනස් තැන්ගොල් ඔකුස් හසේ වඳුර ගස්වොල නයා පොළො වෙ තියන තුම්බසක එකට කිම්බුල වතුරට ය බල්ලා ගෙවල් පැත ෙවල්ල ඇසුරු කරග නර්ිය කැලෙීම හ ඇති මේ වෙනස් වෙනස් අරමුණු තියන සත්තු හයදනෙත් තමයි බැඳලතින්. දැ බැඳල අත් ඇරියුත් මොකදෙන් බැඳලත්තරයුත් හැමෝම තමන්ගේ ශක්තිය පවිච්චි කරල තමන්ගේ තැනට යන්න හදනෝ එක නෙකුල්ලන්ගේ ගතය හැබැයි ඉති කාටවත් එහෙම යන්න හබ වෙන්න හැදුව කියලා මොකද වෙන්නේ එකට බැඳිල්ලා නිසා. කවරුර එක්කෙක් බලවත්තුනොත් ොතන ඇදලා ඇදල ඇද කවරවරක්ෙක් බලවත්තුනොත් අන්නේ බලවත් ්චෙක්කෙන අදින පැත්තට අනිත් පස් දෙනාටම යන්න වෙනද නැද්ද නිකම්ම යන්න වෙනවා බලවත් කෙනගේ පැස්සට යන්න වෙන. තුළු බුදු හමුදුරුව මේ දීලතියන උපමවා හර මේක උපමාවක් මේ උපමාවෙන් කියන්නේ අපේ ඇස කණ නාසේ දව ශරීරය මන කියන හය එතු මේ හයත් ඔන්න විදිර වෙලා තියෙනවා. මේ හයත් එකට බැඳලා මැඩ්ඩෙ ගැටේ දාලා ඉතිය. හරි එතකොට මේ හයත් අර විදිරම එකෙන එකක පැතර ව වැඩැ යන් හදන දඔයාව තමයි ගෙනියන්. ඇහැ රූපෝ බලන්න ඇදැගැන් හදනවා. කන සද්දහන් නහය ගඳ සූදුට. දිව රසගන්. ඇඟ පහසගන්න හම අන්න හිත හහිතායින්. දැ මෙම අපිවත් මේ කොල්ලු බැඳන් යනෝ. එතකොට අපිට කරන්න කිසිුම දෙයක් නෑ. වැඩිය බලවත්ව ඇදන් යන එකයි යන පැත්තට අපිට යන්ඩ වෙනෝද නැදද. අපි ඔක්කොටවෙන්නේ දැන්හිතන්න ඔයා ගෙදර ඉන්නකොට හැඳද වෙනකොට හිතෙනවා අද රට චෛනිස් කෑම කන්න ඕන කියලා. හරි එතුන් මොක වෙන්න දැ කන්න ඕනේ දිවටන රහු නනෙ. දිව මොකද කරන්න අනිත්‍යවඋන්ටේ ඔක්කො මරන් චෛයිනිස් හෝටලේකටය හරි දැ දිවගිය ගමන් ඉති අනිත්‍යවුට නිකක් යන්න වෙනෝ කරන්න දෙයක් නෑ. ඒවගේම ඇහැ මොකද කරන්නේ. චිත්‍රපටියක් බලන්න යන්න ඕන කියලා හිතනවා හයට එතට ඇහැ ඔයා වරම් සිිත්‍රපටි සවල්ල හිකට යන. එතුට අනිත්‍යවුන්ට නිකම්ම යන්න වෙන. කනට හිතන සින්දුවක්කහන්න ඕන කියලා. කන මොකද කරන්නේ සිින්දුවහන්න ඔයාව ඇදන් යන ොක් කරස මේකත් තියෙන දැන් අනිත්‍යවම් ඔොකොටම යන්න වෙනවා. හරි ඒ වගේ එතකොට ඔට හිතෙනො හිත හිතා ඉන්න ඕනි පැත්තකට වෙලාගේලා. එතකට පැත්තටලා හි හිතා ඉන්න අනිත්‍යවුන්ට මුූක කරන්ද යන්න හිදීත. දැ මේ හය ඒ හයදිනාට ඕන ම කර කර. අපි එහෙ මෙහෙට ඇදැද තම හිටි මුළු ජීවිත කාල මෙහම දැනටත් එහෙම තම හැරි මේ අද භාවනා කරන්නයන්න ඕනෙ කියෙලා හිත ඇදගෙනවා අද මෙට ද පාදර් නැකට් එකකම හෝ අද වැඩ වෙනවල් බද භාවාවට යන්නුව. එහිත කිව භාවනාට යන්න ඕනෙ කියලා ඒක බලවත්තුනාා ඒක හින්දවා. සමහට පුතා කියන්න නැති අර යන්න තින යන්තියන අම්මගේෙදරන්න නම්ම ඒ ඔක්කොම කැලේදාලා අ බලවත් හිදාව. දැන් සමහරයට එහෙමම පුතා කියලා ඒ දෙන්නෙ තු දෙෙක්ව ඇහිලා නැතුතින්නේ එකයි පුතා කියනති කොහැ යන්න තිනවා කියල ඒකට ගිහිල්ල. හරි පුතා කියනකට ගිහිල්ල බාවනාව ඇල්ලනෑ. දැන් ඔන්නයි වැඩේ තර්මයි බුදු හාමුදුරෝ කියන්නේ අපි සාමාන්‍ය ලෝක ඉන්ද කරපුදේ හැබැයි දැ ඕක දෙපැත්තකට සිද්ධේවායි කියන්නේ මේ කැමතිඒවට ඇදිල යනවා අකමැතිීවට පස්සට නවා හ දෙපැත්තරම කරුණු. එක පාරකට අදි නොය එක පරට දල්ලු කගන්න. දැන් ඔය විදිහට තමයි ජීවිතය ගෙනීතේ දැන් එහෙම කෙනට තමයි බුදුුවහඳදුරන්ගේ බනහන්න හම්බූුණේ. එයා තමයි දැනගත්තේ මේ මොකා කොහෙට ඇදැන් ගියත් රාගේයට ඇදව දේයට ඇදොත් මොහෙදැත්වොත් මංගීවට රාගදේශ මහතුනට එක් රාෙට අධිනව දේශයට තල්ු කරන මොහෙයට පත්ක කටලා ඉන්න. ඔය තුනෙම්ම මං විහාහසේනො කියලා දැනගත් අය තමයි දැම්ේ ඒ තුනෙම්ම බේරෙන්න්න භාවනා කරන්න. දැ භාවනා කරනකොටත් මුං හය දෙෙන එකං ඉන්නේ නෑ ඔයා එහෙටමට අදිනවා. එතුළ බුදු හොඳරගීනවා ඒක නිසා ඔයා භාවනා කරනට මුහයි දෙනව බඳින්න්නොනේ හොඳ හයිිය කනෝක. එක කුටුවත් කොහෙටවත් යන්න. බැරිවෙන්න අන්නේ වඳීන හයිිය කනෝට කියනවා කාය ගතා සතියගේ කාය ගතා සති. කායගතා සතිය කියන කනුව බහින් සතියගෙන් සසිහ හරි මෙන්න මේ සහය පවත්ව නවා කාය කියලා කියන්නේ. ඔය හැම එකටම කාය කියන්න. චකෝකාය රූපකාය ඉ පස්ස අප පැත් කන පැත්තර ඇසකන් වහන්සේ දවස මන කියන්නේ තොක්කොම කාය යයා පත්තේ රූපු සබදගන්න කියන්නේ කාය උන්ට එකකතුවන්නේ නො දඟලන්න වැඩ කරන්න. ඇහ යනවා රූප පස්සේ කන නා සද්ධ පස්සේ. ඉතිං ඔය කාය ගත කරනොට. කාය ගතා. කාය ගත කරන කොට ඔයාගේ දිලා ජවිතය ගත කරනට සති ඕන. කායගතා සති සිහිය ඕනි. මුණසිහල් මවම දැන් නිවන් දකින්නයි හදන්නේ. කලින් කරපු ගොම්න්වඩ සෙට්ටෙක් කර කර ඉන්න නෙමෙයි දැම්මර්ගේ ඕෝනකම. හැබැයිඔට ජීවත්වෙන්නේ ගෙදර නිසා. ෝකඉන්න හිදවට ඒ ලෝක ජීවත්ව වෙනට කරන්න වෙන වැඩ ටිකත් ඒ එක නවත්තන්නවේ බිිය නෑ. හැබැයි ඒක කරන ගමන් වෙන ද නොකරපු වැඩක් දැන්තී නොකරන්න. වෙන්ඩයිතින් නිවදින් ඕන කියලා වෙන වෙන වැඩගර නෑ අර ලෝක ජීවත්ව වෙනක වැඩ ටිතරෙක් ැරි. දැන් අද මෙතෙන්ටාවත් කොමත් ජීවත් වෙන ගමන් තමවෙ ඉන්නේ දැ. හරි ජීවත්වෙන ගමන් ජීවත්වෙන වැගමක් මේ වැඩපිළිෙන් අයින් වෙන වැඩකුත් කරන්න ඕනෙක ඕනකමාව. ඕක ආවේ බනහාලා. ්‍රඥාවපු නිසා එතකොට දැන්ඔොයා ඇවිල්ලා මේකව බඳන්න මෝනේ නැත්තං මේකක් කලින් හිතපු විදිහතම එහ මෙහ අරං්යනෝ. එතු අපි භාවනා කරනකොට කෙලි මැස් දෙක වාගන්න කියී නොයි ඒක ඇහැබ ඇදා ඇැට සෙල්ලන්දාලා ඉවර ඇස් දෙක හලන්තිී හරි හැබැයි ඒ බැන්දත් එකක හොරෙන් වැනෙන වැඩටික්ත් වන හිටපු ගොන්ක අපට ලස්සන රූහප පේනවා න හොඳ නිකන් එලි මහනක යනවගේ පහේෙනවා. ඩි නොගේ පේනවා ඒත් ඉතිං ඇ වහල දිබ්බත් ඇ එහෙමේ අපි අරංයන්න හැබැ ඒවට අහුෙන්න්න බෑ භාවනරයක බැඳල තිී කොටත් ඇහට යන්න බැරිවෙන්. බැඳල තියන්නේෙ අර නිවන් දකින්න ඕන කියන සිහිය කියන කනුවේ ඒ සිහිය තියෙනකොට කමයි මේ කල්ොව තියාගන්න පුළුවන් සිහිය නැතිච්චකමං ඇහැ යන අර රූප පස්සේ භාවනා කරන්න ඇ වහලතිදිත් මේක සමහරවෙලාට රූපස්ේ යනවා දැ ගල්ලට එඒත් දැකි ැ සිීම රූපයක් පස්සේ ඇහැට යන්ද දෙන්ද එපා ඒ ඩක්නෑ දැ රූප පස්යන්න ඉති බත ටල්ල හින්න නැගිල ටීවික දල රූ බග පැරිය න ඒකන මේ දැන් කරන්නේ දැන්කරන්නේ රූපයට යන්න දෙන්න නවත්ත දැමේ බතිනෝ ඳින්නේ නිවද කෙනසිේ ඇැ ඔය ය ඔ භාාවන කරන ටක පස්සෙ කුහැරකිිය ටක්්දා ලොයා කියන්න නැන මට බලන්න වනකම. ම ෝ ලන්නේ ම නිව දක්කගන්න ම මේ නිවදකින භාවාව කරන්න මට මේ ර රූපය පස්සේ රාගෙන් මට යන්න අවශරාවයක් නෑ රාගෙන් යන්නෙත් නෑ මං ඉවත් එක දේශයෙන් ගැටින්නේෙත් නෑ මූහෙම් මුලා වෙන්නෙ න ඕඕන මුගල මං මගේ භාවනාව කරන කියල කරර්මස්ථානය හිතතියගන කර්මස්ථානය වඩනකම කරන්ද ඕන. එතකොට ඇහැ. කනට වැඩත් දීලදීන්. ඇයි කර්මස්ථානය එනවනි ඇහ නව. කියනගැහනෝ ඔයා කියීන එකත් ඔ ඇට හනවා. ඒක නිසා කන්න ඒවා මෙම සෙල්ලන් දාන්න වෙනවා අඩු හැ හිට පුුවන් ගේ දදුුරක් ගන්න පුළුවන් මේවෙන්න පුුවන් කාටරික කැස්ක් කන්න පුළොම් පුටුවක්ටට පුළොම මොහරි එතකුට කන වෙන කොහැරි යනවා පොඩ්ඩක හරි. ගියට ඌට සෙල්ලදාන්න දෙන්නප ටක්ගලා අපව ඇදලර අයි කන මෙතනම භාවනාව්‍ය දිියගණඩ ඕන කියන කර්මස්ථයි එකම එකයිතියෙන්නේ කර්මස්ථානය පොමණ. කර්මස්ථානය කියන්නේ ධර්මේ හරි වචන පෙලක් නෙමේ කර්මස්ථානය කියන්නේ හැමතිසිසම ධර්මයක සාරංශයක් හැම හැම කර්මස්ථානයක්ම එක බුදුගුණ එක්ක දම්ගුණ එක සම්ගූුණ එක මෛත්‍රිය. ඒවත කර්මස්ථානයන් එතට ඒවා හැම තිසම ඔයාව ආර්ක්ෂා කරන ඒවා. කර්මස්ථානය තමයි වගේ එකම ප්‍රැකවරණ මේ භාවනාව කරන වෙලා. මුළු වෙලාවටම කර්මස්ථානය පිහිටින් තම වැට ගැලවෙන්න ද නිසාකරමස්ථානය අත්තරරින්න එපා කියන්න නැතුව හිටියට ඇහෙන් නෝ. ඉන්නතු ඉන්න පුළුවන් හැ ඇහෙෙන එක නවත්තගන්න බෑ. එතකොට කන හ කනො පාලන්නේ කර. ඊට පස්සේ ඇස කන නාශසේ දැහම ලොකු පශ්යක් එන්නන්නේ මෙහම ඉන්නකොට අපිටම ඉම්බල බලන්න සූඳ බලන්න කියන්න ඒ නිසා නාසයෙන් ලොකෝ කාදයක් එන්නේ. ඊට පස්සේ ඇග ඇගගතා දෙක්න පුොට වගුති කියලා දියල දේදී හරි වැ වැඩ සෙල්ල දන්න ඉන්න විදිද ට පන් කියලා හම කියල යනෙ දැග නික් හොඳ ොද ස්පස් ොහ යන්න දංඟලන්නේෙත් නෑ හරි ඇඟත් හරි ඊළඟට නරකම සතා තමයි මන්න අන්න මිනිහාාව බැඳගත්තය නැත්න්නම් වැඩේ ඉවරට මර එයා යනවා එයායට කිසිම පාලනයක් නෑ ඇම්ම තැනම යන දැන් ඒකවත් බඳන්න ඕනකොහොමරි හරි ඒක මන නිවන් දකින සිහිය බැඳල තියෙනඉති ඔයාගේ තමයි වැේ තියන පැඳගන්න බැරනුදියගේ ම පීට වෙන කරන්න දෙද. ොහොමින් හරි පදිින්න ඕොත් හරි ඉති මෙන්න මේ කාරණටික වුණොත් තමයි කායගතා සතිය වඩනවා කියලා කියා මේ බුදු හමුදුරු දිබ්ාපන කරේ කායගතා සතිය වඩ ඕන් දැ මේකනවා දැඩි හොලෙයි හෝ ටැබෙහි හෝ යනු කාගයාා සිහයට නමකි. මාන එහින් මෙහිලා මෙසේ හෙක්මිය යුතුයි. අප විසින් කාගයා සිහිය වඩ ලදේ පුුණු පුනාව වන්නලදේ යා ඔක්මන් කරලදේ වාස්තක්වයෙන් කරලදේ ලො ක්ෂ ක ලදේ. ඇැවි ර්බලදේ හනින් ොපවිසින් මෙසෙහිමියයුතු ඔයා මෙත නැවිල්ල වාඩි වෙච්ච එනකම් මේ භාවන අවසං කරලා ගෙදර යනකම්ම වඩන් නමකද කාය ගතා සති බුදුහාමුදුරු ්‍රවිපකක් කරන්නේ අපි ටෝන එකක් කරනවා නෙමේ මේ අපේ නාර්ධ හාමුදුරුවන්ටයි මට එමගත් රෝනි එකක්ක ඔල්ල කරනවා මේ සීරසියක්ම බුදුහාමුදුරු පු භාවනාව. ති මේ භාවනාව ඉන් ඔයා තමයි අතේ තමයි තියෙන වැඩ. මේ භාවනාව ප්‍රතිඵල අ වෙන භාවනොට වඩ වෙනස් හරිම සුන්දරයි හරිම මිහිරී හරිම ආසයි වැඩිච්චයකෙන් හල බලන්න යි ඊට වඩා ලෝක වෙනුව ඔයාට මෙතෙක්විඳපු සියලු සෝකල්ට වඩා උපපරිම සුවය හම්බුුවෙනවා වැඩු නොත් එකව වැඩුනත් හරි පල්ලවෙනි දිහානයේ වැඩුණම් ඔයා මෙතෙක්ල් ලෝකෙ වඳපු ඔක්කොම සුවල්ට වඩා සුවයි වැඩිච්ච අදකිමනැතු කියලා වැඩක් නෑ එක වැඩිච්ච කෙනා තමයි දන්න. එතුට හැබැයි ඒක වෙන්න නම්. පලෙන්ජාන වැඩෙන්නම් ඔයා මේ හය පාලනය කරන්නම ඕන උුන්ට සෙල්ලන්දාන් දෙන්නපා අද අද දෙන්න පා ඊළඟ දවසි දෙන්න පා ඉටවස ෙදරග ීමමත් භාවනාව කරන්න වාඩිවෙන්න හැමවෙලා අවකම ඒ සෙල්ලන්දාන්න දෙන්න එපා. හරි එතකොටට ඒක තමයි බුදු හොඳුරු දීලතින එක ක්‍රමයක් ඔයා බේරගන්න ක්‍රම මේ කායගත සති භාවනාව ක තමයි අපි කරන්න අපි මේ කන කන ඉතරක් ඇරල පියාගන්නවා කනින් ඇතුළට ගන්නේ ධර්මයක් පමණමයි හරි දැ අසි පුටුවක් වැටිලා යොමලා සද්දැවිලා කැහැලා පොඩක් අවුල්ලෙන්න්න පුළුවන් හැබැයි ඒකට ඔයා තරහ හිතර ගත්තොත් එෙනං ඔයා මේ භාවනා කරන්න සුදුසු කෙනෙක් නම ඒකට රට පුළුවන්ග සුවපත්වේවා ය ඉක්මනින් සනීපේවා යාගේ ැස්ස හොදේවා කියලා හිතන්න තමයි ඔයාගේ මේ භාවනට මොකක් වුණා දෙ කියන එක නෙමේ හිතන්න ඕනේ නේ අරමුණු සැ ඇැස එක්මට හොදලා යායටටත් හොඳින් මේ භාවනා කරගන්න ඉඩ සැඩේවාගේ අධිෂ්ඨානයක් කරන එක තමයි වැට කරන්න තියෙන්. හරි සතෙක් වුණත් කෑගැහල මෙකර සටහටත් මෙත් පඩන්න තමයිති මේක කොහොමත් සීරසියක්ම අලෝබෙන් අදේශයෙන් අමහෙන් කරනාවෙන් දවය මෛත්‍රයෙන් කරන්න ඕන වැඩ. සම විදිහකින් ලෝකයන් දේශය මෝහහින් තරහැන් එහෙම කරන්න බෑ එහමක් නෙේ එහෙමතම ඔකුළු මෙචර කල් වැඩකරේ ලෝකයේ හැබැයි ඒක මෙතින්ට හරියන්නේ නෑ. එහෙම අයට භාවන වැඩෙන්න්නේ නෑ. භාවන වැඩෙන්නම් අනිවාරයම අනි පැත්ත හැරෙන්න්නවෙන. අලෝබද සමෝ කරනාවදෑ මෛත්‍රී මොනෝග. ඒකට අ අරකරනං ගවසන මේ කරනම් බෑ මට මෙත නහරිියන්න ඇතන්න බෑ හුලන් වදින වැඩී අද හුම් මද න මන ඒ හරියන්න. මොනකරත් අලෝබෙන් දේ ගමෙන් කරනාවෙන් දෑමත්‍රී ඉන්නම හළුවන් වෙන්ඩ ඕ ඊළකට තවකත්වයෙනවා දන් ඔය හිට මෙල්ල කරගන්න බැරි වුනොත් හරි මෙල්ල කරගන්න බැරි වුත් යම් බෙලාක ඒකටරන්න ුන්වවැඩත් බදු හමුඳකිලතින මේ සූත්‍රයේ. මහන යම් කිසි හකොට හනකොට ඇසින් දතයතු රහී සිතේ න්දයක්කෝ රාගයක්කෝ දෝසයක්කෝ මෝහයක්කෝ කටිගියයක්කෝ ඔහුදේන එයින් සිත වලක් වන්නේ. දැන් අපි ඇහන් රූප කණින් සදධන් හයෙන් ගන්සු දිවියෙන් ගරස මේ හයට මේක කරන්න. එතකොට දැ මෙතනදි කරන්නේ ඒකම තමයි. මේ සිත වලක්වනක වෙනද ගෙදර ඉන්නකොට හැන් කණෙන් සේෙන් දිවන් ශරෙන් මන ඒ කරුපු සෙල්ලන් දැම් මෙතන දාන්න දෙන්නේ. දැන්ගේ එක වලක් වොනො. එතකොට මේ මඟ බිය සහිතද ක්‍රතිබයි සත කටුසයිත ගාන්සහිද නොපවාද නගුුණවාද දුපාතන් ඇතත්දවෙයි. මේ මග අසත් පුරුෂයන් විසින් සෙවුණනා ලද්දේ. මේ මග සත්පුරුෂන් විසින් නොද සෙවුන ලද්දේ තෙපි මේට නුසු සුයයි ඒ ඇසින් දතු රූපයන්ගෙන් සිතවලක්. එතකොට ඇහින් කණෙන්නාසෙන් දිවෙන් ශරිරය මනෙන් කොහෙෙන් ආවත් මේ වෙලාවේ ඔයා ලෝබර් ගැ රාග විදිහට යන්නෙත් නෑ. දේශ වෙන්නෙත් නෑ මොහ වෙන්නෙත් නෑ ඒ තුනම වලක්වනො එක තමයි මේ කාවනාව වෙලාව කරන්න වලක්වන හරි එතකොට මේක බුදුහදු උදාහරණයක් දීලා දනවා හරි මහනින් යම්සේ සරු ගොයමක් වේද ගොයම රක්නත් පම ියද ොයම් කරන ගොෙක් ගොම ැස ඇතයක් මට පැමිණින්නේ දැ මේ හිත ගොනෙකුට උපමා කරලාදී හිත ගොනෙ හරි දැ මේ ගොනා මෙිච්චර කල් රූප සබ්ද ගන්ද රස ස්පරිසි දම්ම කෑවා ඒගන කර හැමදෑම කර ෝවා කකාපපුයක තම. මේ කුඹපුරක් වගේ ඒ ගැන රූප ශබ්ද න්දර ස්පදමගැ කුඹර හරි ගොනා තමයි වගේ හිත එතුවට දැන් මේවා හොඳ සුඳ සරු ගොයම තිබොත්තෙම හොඳටල්ලා හොඳ නියම රූප ශබ්ද ගන්දරස දිබොත් ඔයා ටක්ගාල පැනල කනවා ඒක නවත්තන්න හම්වෙන්නේ නැ ඒ පැනල කනව කියන්නේ මහනෙන ගොයම් කන ගොනෙ කිය ගොමට බැස අහිතයක් මදයට පැමිණන්නේ දැන් ගොයන් කන ගොුණ ඒකට බැහැලා ඇතිතයක් මදේ ගැන ඇත්තරම ගනෙක් ද සර සසාර කුම්රට බැසොත් කුමර බලාගන්න කවුරුත් නැත්තක් කාලා කාලා එහෙන් කාලාල මෙහෙ කාලා ඇම තම මුලු කුමර විනාස කරනොයි අන්නේ වගේ තමයි අපත් මේ ගොනා දැමතෙක් කල් රෝකු ශබ්ද ගන්දරස ස්පස දම්ම කිය න කුම්ඹරලොට ැලක් කාලක් විනාස කරලායි තියෙන්. හරි දැම් මේ හදන්නේ මූට කන්න නොදී පරිසං කරගන්න කුම්ඹුර. එතොට කියනවා මහනනි යම්කේ සරු ගොයමක් වේද ගොයම රක්මා නොකමවූයේද ගොයම කොෙක් මරට අන්න දැ. කලින් වගේනේ කලින් ඔය කුඹරා බලන්න කෙනෙක් හිටේ නෑ ඔ ආරක්ෂා කරන්න කෙනෙ කිටි නෑ ඔයා යන්න යන්න තැන තියෙන හැමේ එකම කෑව. හරි දැන්ගේ වන මේ දැන් ආරක්ෂා කරණක් කෙනෙ දාලතියනවා. ඔයාට බුදුහම්රන්ගේ දරම හලාපු ප්‍රඥාව. ඒ ප්‍රඥාව දැන් ඔයාට ඒ පර පරණ සෙල්ලන් කරන්න ද දෙන්නේ. ප්‍රඥාව කීන ඕව කරන්නෙපා ඕකොරොත් තුඹවිවරයි මේවකරන්නා යන්ඩෙපාරූ පස්ේ යන්ඩෙප සද්ද ප යන්ෙපා ගඳ සුවඳ පස්සේ න්නො යන්නෙප කියෙන දැම් ප්‍රඥාවෙන් කියීන. ප්‍රඥාව දැන් ඔයාට ඉන්නව යව බේරගන්න. ප්‍රඥාව තමයි ගොයම් කුමර රකින කෙන. දැම් මොකොද කරන්නේ හැබැයි රහිත ඔයාගේ අර ගොනා ගොනා ඔය ප්‍රඥාව කීනේව ගනන් ගන්නේ ගොනා මොකද කරන්නේ කුමරත් දැක්කගම කන්න හදන. ඇහෙෙන් කන්න හදන නාශයෙන් කන්නහදන දිවියෙන් කන්න හැමකෙම කන්නවතම හද. හැබැයි කන්න හදනකොනුව ප්‍රඥාවහොමකොට කරන්න ප්‍රඥාව ඇවිල්ලකනවා ගොයම රක්නාා තෙල ගුණු නැයි දැඩිකොට ගන්නේ අන්න ප්‍රඥාවෙන් මුූල්ලගන්න හිර කරලා මුට සෙල්ලන්දන්න දෙෙන්නේ න නැහැ දඩිකොට දිෙන දෙෑන් අතරේ දඩිළුම් කොටෙලන්නේ දෙයන්තරේ ඩිළුම් කොට පෙළ දන්ඩගින් දැඩි තැලුමෙන් තලන්නේ දඩින් දැඩි තළුුවෙන් තලා හැර දමෙන්නේ. දැන් ගොනා. ම හදනට ගොම් ලාගන්නන්නෙක් නමවදක ගොනාාව අල්ල ගනෝදට පොලූලින් හලක් ගහල ගහ අන්දකට දල්ලා හිර කරල බැඳල ගහ බෙල්ල ගාවටම හිර කරලා තියලා බඳනෝ හෙල වෙන්න බැරුවෙන් පැඳල හලා ගහල ගහල අත්තරනවා. එ එහෙම ගහ ගහල පාරක් අත්තරේගේලා ගොනා යිඩ පස්සෙකු ගර දක්කොත් නොකයින්නේ එහෙම කන්න මූ අයි පයිනඒ කියැ දෙවනවට තෙවනට ගොයම් කණගනා ඒ ගොයමට බස්නේ එක පහරක් ගහලවකව හරිේ හදාගන්න. අයි හිනෝ අයි බහිනෝ දැන් ගොයාන් රකිින් ඉන්න ප්‍රඥාව මොකොද කරන්න. පයින පයින පාට ගහන. පයින පයි පාට න අන්තිමරොහම ගහල ගහල හමරදියයා බැලුවත් ගහන. කුඹරක් ගැන හිතුවත් ගහනෝ මුන්න වක්කත් කරන්න දෙන්න ගොනාන්. අන්නම ගහල ගහල පෙළන්නේ දෙයන් අතරේ දඩල්පුමට පෙළ දන්ඩකින් තලන්නේ දන්ඩකින් තැලුම්කොට පෙළලා හැරදමන දැන් අන්න මේ වෙලාවේ තමයි ගොනාට ගහන වෙලාව දැන්වාඩියලන්න ඕක එහෙ මේ යන්න හැදුවත්. ූ පස්ේ ඇනැදුවත් සද පස්සේ ගන්ධ පස්සේ රස පස්සේ ස්පස පස්සේ දම්ම පස්සේ ම මොකක් පස්සවත් ඕකට යන්න දෙන්නේ නෑ ගියොත් ගහන ගියොත් ගහන්න හරි එහෙම ගහලා ගහල ගහල හදනවා. අන්නේම ගහල ගාල හදාගතතර පස්ේ මෙේඒ ගුවම් කනගොනාා මට කියව අරන්නට කියිය සිදුම් බවර ඇති ම් බවලකට ඇත්තේ වන්නේ. දැන් ගොනාට ගහල ගහල දාලායිතිීී. එතකොට කොච්චර රූප හොඳ කොච්චර හොඳ රූප තිබ්බත් හොඳ සද්ධාවත් ගන්ධාව රසාව ඉස්පස මොකක්කාවත්. ගොනානෙමයි කුඹරදිහා බලන්නවත් නැතිගාන්ට ගොනාව හදාගණට අන්න එහෙම කොරුත් ඒ පළමු දඩු පාහසම් සීකරුණන්නේ ඒකමට නවත නොබස්නේ මහන සන්ම යම් කලක මහනුවේ සිත ඉස්පර්ෂ ආතන සහි තර්ජනය කරන ලද්දේ දැඩිසේ තර්ජනය කරන ලද්දේ වෙේදේ කල්ලි ඇතුලට හිදී එකඟවෙයි සමාධිගතවෙයි අද වෙනගම්ම මේ ඉඳල තාම බණ භාවනාව වැඩිච්ච නැතියයින්න ඕන තාමත් මකුත් නැති. තාමත් ප්‍රීසිසක හොට සනීපට ආපු නැති අයින්න නම්. ඒ ගොල්ලන්ගේ ගොනා තාම හදාගෙන නෑ ඒ ගොනා තාම ගොයන් කනෝ. හරි අපේ නෙමේ වැරදද අපි වැරද්දක් නෑ ඔයාගේ ගොනා ඔයා හදා ගන්නයි තින්. ගොනාා හදාගන්න සපොට් එකත්තාවම මෙත නිඳම් හාමුදුරුව කරන්නේ ගොනාට වෙනුවෙන සෙල්ලන් දාන්න බැරිවෙන්න කර්මස්ථානය කියවන එක නවත්තන්නේෙම. ඒ කියනවා තරිකක් කියන තයිගක් කිය න තයිකක් කියන ගොනාට වෙලාහවක් නෑ කුඹරුකන්න. හරි ගොනාට කර්මස්ථානය කියවන්නම වෙනවා. කියව නැති හිතව ගොනේ හිටියුතුති අපි කරන්න දෙයක් නෑ. කර්මස්ථානය කිය කිය හිටියොත් ඒ ගොනාට වෙනවෙන කරන්න අවස්ථාවක් නැතුව යනෝ. නැතුව ගිහිල්ල නැතුව කියහිල්ල අන්ඳමර ගුණාව මෙල්ල වෙලා අන්න සමාධිගත වෙන. නි එකක බුදු හාමුදුරු දීලා තින කරමේ. ඇෙට් මේ කිව්ව උදහර දෙකාරගෙන ඔයා හදාගන්න බලන්න. පලවිනි එක තමයි ඕක නිවන්දකින සිහේ බැඳල තියන එක. යන්න දෙන්න ඇක උටත් කොහෙට. නිවන් දකින සිහේ බැඳල තියාගෙන ඉන්න. එකන්නේ නිවන් දකින සිහිය තමයි අපේ මුක්්‍ය පරමාර්තය. මුක්කය නිමිත්ත. හ පරිමමුකම් සතිින් උපට පෙත්වා කියලා පුදුහමුදුරු භාවනා කරනට කියලා තින්න ඕකයි. මුක්ක්‍යක ප්‍රධාන අරමුණ මුක්ක්‍ය පරමාර්තය. ම තිස්සම තියා ගන්න ඕන යාම මුලු භාවනාව නිවන් දකින සීහය තමයි තියාාගන්න ද නර්තේ බොන ලාවත් තේකට නවත්තන වෙලාවිත් ඒකම තියාගන්නවා. හරි ඒකම එයවකටගහමේ යන්න දෙන්න එපා හරි කව එහ පැත්තෙක් නට කතා කරාට අරවා කතා කරන්න බෑ කතාකරුවත් හදිසි ධර්මයක්ම තමයි වෙන මොකකත් කතා කරන වෙන කතරුව තක් ගල ගොනා ගිය කුමරුගන්න කියියාවේවා හරි ඒේකනිසා විදිර කරලා ඔයාගේ හිතව වැට සමාධිගත කරගන්න පුළුවන්. ද දැන් මේ කර්මස්ථාන භාවනාටික කරනකොට අද්‍රවස මෙන්න මේ කාරණදික සීට ගන්න ඉස්සල්ල බලන්නර නිව දැකින සහ මුහ බැඳල පියාගන්න පුළන් කියලා බැඳල තිීද්දිත් තෝ අහෙේ යන ොනං ගහන්න දන්නේ හොඳරම් හරි හොඳ පොල්ලක් කර ගහන්න ඇතිවෙන්න ගහනකොට එල්ලීට බහින්න දෙන්නම එපා. එහෙම ගහල 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 පාලනය කරගත්ත තක් ගාල වැට ප්‍රීතිසුක ැල එවා පලවිනිි මවස්ථාව. රාගෙන් හිතම මුදෙව්වා කියන්නේ. අනි වාර්ම පිතිසුක එනවා මයි. රාග මුදෙව්වාම. හතරට මගියත් හතරින් දියන්ටමගියුත් රාගදේශ මොහො තුනෙම හිත මුදෝගත්තා වෙනවා. එතකට ඔයා රාගහිත මෙල්ල කරන්න මෙන්න මේ ක්‍රම පාවිච්චි කරන්න ඕන මේ ගුදහදුරු කියලගේීපු ප්‍රම් ්‍රපිටක සූතුරල තියනයෝ. ති මෙහෙම කරලා භාවන වඩන්න. අද වැඩේ ලෑස්ති කර ගමු ඉතින් මේ විදිර කරලලා අද දවසය භාවනාව වඩන්න මේ පටන් ගමු එහෙමනම් මම කියන පොඩි දේශනය මෙතැනින් විර කරනවා දැන් මෙතන් එඉඳං අරකිවවිදියට භානාව වදලා උත්සාහ කරමු එකයි අද දවසි දවල් දානයෙන් පස්සේ ධ්‍යන ලක්ෂණ ගැන ක්‍රිපිටක තියෙන සූතුවල ඒ විස්තරෙක් කියලා දෙෙනවා එතෝටට. ලක්ෂ අවද ඇද කිය බලාගන්න පුළුවන් මල බෙන සි දි ටම ෙර න්නයි.